තෙරුවන් සරණයි දෙවි පිහිටයි. කොටස් 99ක් පුරා මගේ මේ වැඩසටහන් මාලාවේ කිව්වේ මනසේ පාලකයා වෙන්න කියලායි. නැත්නම් be the master of your mind කියලායි. තමන්ගේ මනසේ පාලකයා වෙන හැටි, මනස හීලා කරන හැටි ගැන විවිධ පැති ඔස්සේ විවිධ උදාහරණ එක්ක මේ ගැන මම අවුරුදු 3ක් පමණ කතා කරා. අද 100 වෙනි කොටස. ඉතින් මම හිතුවා අද වැඩසටහනින් කතා කරන්න මේ පාලනය කරගත් මනස භාවිතා කරන හැටි ගැන. මේ පාලනය කරගත් මනසේ බලය භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. ඔබ මගේ වැඩසටහන් වලට අලුත් නම් මේ වැඩසටහන හොඳින් පහසුවෙන් තේරුම් ගන්න උදව් වෙන්න මගේ මුල් වැඩසටහන් හැකිනම් පිළිවෙලින් බලන්න කියලාත් මතක් කරනවා. අපේ විඤ්ඤාණය තුළ අපි තෝරගන්න ඕනෑම ශක්තියක් කම්පනය කරන්න පුළුවන්. අධ්‍යාත්මික විහෙළතලයන්ට පැමිණි කෙනෙක්ට නිතැතින්ම තේරුම් යන දෙයක්. දැන් ඔබ මෙතෙක් වටහාගෙන හිටියේ එක එක පදාර්ථ නැත්නම් එක එක හැඟීම් වලට පවා ඒවටම ආවේනික කම්පන සංඛ්‍යාතයක් ඇති බවනේ. ඒකනේ අපි යම් කිසි තැනකට අපි කියමු ඉහළ කම්පන සංඛ්‍යාතයක් ඇති ස්ථානයකට ගියාම නැත්නම් ඉහළ කම්පන සංඛ්‍යාතයකින් පැවතෙන කෙනෙක් ළඟට ගියාම ඉබේම වගේ අපිටත් සැනසීමක්, නිහඬ බවක්, යම් කිසි ස්ථාවර බවක්, නිවීමක් දැනෙන්නේ. අපි කියමු සස් පූජනීය ස්ථානයක්, ජනාශ්‍රයෙන් මදක් මිදුණු කිසිම බාධාවකින් තොර ස්වභාවික වනාන්තරයක්, නිස්කලංක මුහුදු වෙරළක්, උසස් අධ්‍යාත්මික තලයකට පැමිණි ස්වාමීන් වහන්සේ නමක්, පූජකයෙක්, ඔය වගේ. නමුත් මම දැන් කිව්වේ ඇත්තටම විඤ්ඤාණය තුළ අපි තෝරගන්න ඕනෑම ශක්තියක් කම්පනය කරන්න පුළුවන් බව. ඒ කියන්නේ වෙනි ස්ථානයක්, කෙනෙක්, ආසන්නයට නොගියත් ඔබ තෝරගන්න ඕනෑම ශක්තියක් අපේ විඤ්ඤාණය තුළ කම්පනය කරන්න පුළුවන් බවයි. තමන්ගේ මනස සත්‍ය වශයෙන්ම තමන්ගේ පාලනයට ගත්තහම ඔබට වැටහෙයි ඔබ සතුව බොහෝ බලවත් මෙවලම් තියෙන බව. බලවත් කියන්නේ මේවා බොහෝ දෙනෙක්ට හිතාගන්නවත් බැරි ආකාරයෙන් හැසිරවිය හැකි බලවත් මෙවලම්. අද සමාජයේ තමන්ට නොතේරෙන හැම දෙයකම මිත්‍යාවක් කියන බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවානේ. මං කියන්නේ මේ කුඩා දරුවන් ගැන නෙමෙයි, ඉතා වැඩිහිටි වයස්වල ඉන්න වයසින් මුහුකුරාගේ අය පවා තමන්ගේ සිතට ග්‍රහණය කරගන්න බැරි පරාසය දෙයක් ඇහුව පමණින්, දැක්ක පමණින් බොහොම ද්වේෂ සහගත ලෙස ඒවා මිත්‍යා කියලා බොහොම ලාමක විදිහට හංවඩු ගැසන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. නමුත් මතක තියාගන්න අදෘශ්‍යමාන උන පලියට හැමදේම මිත්‍යාවන් නෙමෙයි. බහුතරයකට ඒ දේ තේරුම් ගන්න බැරි එක සාමාන්‍යයි. ගැඹුරු අවබෝධයෙන් පසුවන අය ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න ඇත්තටම උනන්දු ඇති අය බොහොම අල්පයි. ඉතින් මම දැන් කිව්වේ තමන්ගේ මනස සත්‍ය වශයෙන්ම තමන්ගේ පාලනයට ගත්තහම බොහෝ දෙනෙක්ට හිතාගන්නටවත් බැරි ආකාරයෙන් හැසිරවන්න පුළුවන් බලවත් මෙවලම් තමන් සතුව ඇති බව ඔබට වැටහෙයි. අන්න එතකොට ඔබට තේරුම් යයි බොහොම කල්පනාවෙන් සිතිවිලි මෙහෙයවීමේ වැදගත්කම. මතකද මගේ බොහොම කලින් කරපු වැඩසටහනක මම කිව්වා අපේ ජීවිතය අපිට රේන්දයක් වගේ ගොතා ගන්න පුළුවන් බව. ඉතින් ඔබ තමන්ගේ මනසේ පාලකයා බවට පත් වුණහම ඔබට පුළුවන් මම කලින් කිව්ව ඒ බලවත් මෙවලම් භාවිතා කරලා ඔබ සිතන දේ, පතන දේ මේ ක්වොන්ටම් ජාලයේ සිහියෙන් සහ නුවණින් නිර්මාණශීලීව වියාගන්න නැත්නම් ගොතා ගන්න. මතක තියාගන්න මනසේ පාලකයා වෙනවා කියන්නේ මනසේ පාලකයා වගේ රඟපාන එක නෙමෙයි. මනස පාලනයට ගත්තා වගේ හැසිරෙන එක නෙමෙයි. මනස ට්‍රික් කරන එක නැත්නම් මනස රැවටීමකට ලක් කරන එක නෙමෙයි. මනස පාලනයට ගන්න ෂෝට් කට්ස් නැහැ, උපක්‍රම නැහැ, ට්‍රික්ස් නැහැ. කුසල් ශක්තියෙන්, සීලයන් රැකීමෙන්, භාවනාවෙන්, සැබෑවටම අවබෝධයට පත්වීමෙන්මයි ඔබට ඔබේ මනස වටහා ගන්න, සිතුවිලි හසුරුවන්න, මනසේ පාලකයා වෙන්න පුළුවන් වෙන්නේ. Be the master of your mind වැඩසටහන් මාලාව මුල ඉඳන් අහපු බලපු ඔබට මේ වෙනකොට මේ පහසුවෙන් තේරුම් යන්නට ඕන. ගිය සතිය අපි අපේ මේ ඉන්ද්‍රියන්ට අරමුණු කළ හැකි පරාසයෙන් ඔබට ගිය ක්වොන්ටම් යථාර්ථය ගැන කතා කරා. මම කිව්වා මෙය විද්‍යාඥයින් ක්වොන්ටම් කියලා නම් කරත් නැතත්
එහෙම නම් කරන්න කලිනුත් තිබුණ අධ්‍යාත්මික විහල තලවලට පැමිණි උතුමන් අතීතයේඳන්ම දැන සිටි සැභාවක් කියලා. ඉතින් මේ ඉන්ද්‍රියන් අරමුණු කළ හැකි නැත්නම් ඉන්ද්‍රියන් අරමුණු කර දැන හැඳින ගන්න මේ ලෞකික පරස්සයෙන් ඔබට ගිය ජාලය ශක්තියෙන් බොහෝ විශ්මිත තොරතුරු දැනුම විවිධ හැකියාවන්ගෙන් පිරි ඇති තැනක්. මම මගේ මුල්ම ආකාශික වාර්තා ගැන කතා කරපු වැඩසටහන් වල පවා මේ ගැන යම් කිසි හැඳින්වීමක් කරලා ඇති. විශ්වයේ තියෙන හැම දෙයකටම ඒකටම ආවේනික වුණ කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. ඒක නිකන් හරියට අපි හැම කෙනාටම අපිටම වෙනුන අත්සනක් තියෙනවා වගේ. හැම දෙයකටම යුනික් කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. උදාහරණයක් විදිහට සැකය කියන දෙයට තියෙන කම්පන සංඛ්‍යාතයට වඩා බොහෝ වෙනස් විශ්වාසයට තියෙන කම්පන සංඛ්‍යාතය. කරුණාවට තියෙන කම්පන සංඛ්‍යාතයට වඩා බොහෝ වෙනස් වෛරයට තියෙන කම්පන සංඛ්‍යාතය. ඒ වගේම කළු පැහැයේ තියෙන කම්පන සංඛ්‍යාතය සුදු පැහැය ඇති කම්පන සංඛ්‍යාතයට වඩා බොහෝ වෙනස්. හිතවත් සුහදශීලී යහපත් මිතුරු භවයේ කම්පන සංඛ්‍යාතයට වඩා හුඟක් වෙනස් ඊර්ෂ්‍යාවේ කම්පන සංඛ්‍යාතය. ඉතින් අපි කරුණාවට පත් වුණහම අපි ඒ කරුණාවට ආවේනික වුණ එයටම විශේෂිත වුණ ශක්තිය කම්පන සංඛ්‍යාතය සමඟ පෙළ ගැහෙනවා. නැත්නම් ඒ ඊටම ආවේනික වූ සංඛ්‍යාතයෙන් කම්පනය වෙනවා. එහෙම අපි එයම බවට පත් වෙනවා එක විදිහකට. මම හිතනවා ඔබට වැටහෙනවා ඇති. නැත්නම් අපි බොහොම පරිත්‍යාගශීලී වෙනවා කියලා හිතන්න. අපිට කවුරු හරි නැති බැරි කෙනෙක් හෝ කිසියම් අවශ්‍යතාවකින් පසු වන කෙනෙක් මුණ ගැහිලා අපි ඒ කෙනා කෙරෙහි බොහොම පරිත්‍යාගශීලීව කටයුතු කරනවා. එතකොට අපි ඒ පරිත්‍යාගශීලී ශක්තියෙන් පෙළ ගැහෙනවා. නැත්නම් එයම බවට පත් වෙනවා. ඒ වගේම තවත් පුද්ගලෙක් වෙන කොහේ හරි පූජනීය ස්ථානයක බොහොම පරිත්‍යාගශීලීව දානයක් දෙනවා. ඒ කෙනත් අර පරිත්‍යාගශීලී ශක්තියත් සමඟ පෙළ ගැහෙනවා. ඒ බවට පත් වෙනවා. මේ අවස්ථාවන්හි ක්‍රියාත්මක වන සිද්ධීන් වෙනස් වුණාට ඒ පරිත්‍යාගශීලී ශක්තිය කම්පනය හරියටම සමානයි. ඉතින් ඔබට මම මේ වැඩසටහනේ කලින් කිව්වා වගේ තමන්ගේ මනස පාලනය කරගත්තාම ඔබට පුළුවන් ඒ නිශ්චිත තෝරාගත් කම්පන ශක්තියින් සක්‍රිය කරගන්න. මෙන්න මෙහෙම තමන්ගේ මනසේ පාලනය ඇති කරගෙන තමන් තෝරගත් ඒ ශක්තියින් සක්‍රිය කිරීම තුළින් තමයි අර ක්වොන්ටම් ජාලේ ඔබට ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි ගොතා ගන්න පුළුවන් වෙන්නේ. බොහොම නිරවුල් කොම්ප්ලිකේටඩ් දෙයක් මෙහි නැහැ. මනස පිරිසිදු කරගත් කෙනෙකුට ඒ වගේම මනස තමන්ගේ පාලනයට ගත් කෙනෙකුට මේ ගැන ටිකක් හිතන්න ගැඹුරට. මෙයින් මම කියන්නේ නැහැ බොහොම බලෙන් කුඩා කාලයකට උපක්‍රමශීලීව හිත දැඩිව මෙල්ල කරගෙන කිසියම් ශක්තියක් මත අවධානය යොමු කරලා තමන්ට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් කියලා. මේ පැහැදිලි කිරීම සරල වුණාට ඒ විදිහට කරන දේවල් සාර්ථකත් නැහැ. ඒ වගේම රඳා පැවැත්මක් නැහැ. මේ දේ දැන ගැනීමෙන් ඔබට මේ අපේ විඤ්ඤාණයත් මේ ඉන්ද්‍රියන්ට අරමුණු කළ හැකි පරස්සෙන් ඔබට ගිය ශක්ති ජාලයේ තියෙන යුනික් සම්බන්ධය තේරුම් කර දෙන්නයි මට ඕන වුණේ. පාලනය කරගත් මනසෙහි බලය ගැන යම් කිසි අදහසක් දෙන්නයි මට උවමනා වුණේ. මේ ගැන කියන්න කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒ තොරතුරු කෙනෙක්ට වැඩි වෙන්න පුළුවන් වටහා ගන්න. නැත්නම් කෙලවරක් නැති තොරතුරු කන්දරාවක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයට වඩා හොඳ දැක්මක් ගෙන දෙන සහ ඵලදායිතාවයකින් යුතුව මේ ලොව ජීවත් වෙන්න වගේම එලව සාර්ථක කරගන්න උපකාරී වෙන තොරතුරු පමණක් වැඩසටහනේ කතා කරන්න මම හිතුවා. ගිය සතිය වැඩසටහනිනුත් මම කිව්වා අපි මේ ජීවත් වෙන්නේ සියල්ල සම්බන්ධ වෙලා තියෙන යම් කිසි අදෘශ්‍යමාන රාමුවක් තුළ බව. අවබෝධය ඉහළ තත්ත්වවලට පැමිණි විටක ඔබට වැටහෙයි මේ අතීතය වර්තමානය සහ අනාගතය කියන දේවල් ඒ රාමුව තුළ බොහොම සමගාමීව සිදුවෙන දේ බව. නමුත් ඒ දේවල් තමන්ටම නිවැරදිව වැටහෙනකන් බොහොම ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලනකොට තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ශක්තිය මෙහෙයවීමේ හැකියාව අපේ විඤ්ඤාණයට ඇති බව. වැඩසටහනේ මාතෘකාවේ මම කිව්වා අදෘශ්‍යමාන වුණ පළියට ඒ හැමදේම මිත්‍යාවන් නෙමෙයි කියලා.
මොකද තමන්ට නොවැටහෙන හැම දෙයකම අපහාසයට හිනාවෙන විද්‍යාවෙන් තහවුරු කරේ නැත්නම් මේ හැම දෙම මිත්‍යාවක් කියන පිරිස ඉන්න නිසා. විද්‍යාඥයින් සෑහෙන කාලෙක ඉඳන් තහවුරු කරගෙන තියෙනවා මේ භෞතික යථාර්ථය කියලා අපි දකින හඳුනන භෞතික සියල්ල, භෞතික ලෝකයේ යථාර්ථය කියලා අත්දකින සියල්ල ඇත්තටම කම්පණය වෙන ශක්තියින් බව. නමුත් බොහොම ටික දෙනයි මේ හැම දෙයකම අපේ විඤ්ඤාණය සම්බන්ධ බව දැන හිටියේ නැත්නම් පිළිගත්තේ. දැන් බොහෝ ෆිසිසිස්ලා පවා පිළිගන්නවා, දැනගෙන තියෙනවා විඤ්ඤාණය කියන්නේ මේ සමස්ත සැලැස්මේ සංකීර්ණ වූත් වැදගත්ම වූත් කොටසක් බව. නැත්නම් අපි සවිඤ්ඤාණයේ සහ කම්පණය වෙන ශක්තියේ එකතුවකින් හැදුන අද්විතීය අරමුණකින් යුතු සංකීර්ණ ජීවීන් බව. නවත වැඩසටහන්ගෙන් හමු වෙන තෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.